14 15 නිර්මාණ 14 දෙක අභ්‍යාස කරන්න. ඒ පළවෙනි ප්‍රශ්නෙට යනවා xy සරල රේඛාවක් ඇඳලා xy කියලා නම් කරන්නලු. සෙන්ටිමීටර් 8ක් දුරින් පීටි ලක්ෂ්‍යවල පතය දළ රූපයේ සටහනක දක්වන්න කියන මේ සරල රේඛාවට. මෙන්න මේ විදිහට සරල රේඛාව අඳිනවා. ඇඳලා පස්සේ මේ විදිහට තියන්න තියෙන්නේ. මේ විදිහ චතුරස්‍රය මේ විදිහට තියලා සෙන්ටිමීටර් 4ක් දුරින් ලකුණු කරන්න තියෙන්නේ. එතකොට මෙතන පොඩි බිඳුව තියෙන්නේ මෙතනනේ. දුර මේක බිඳුව රේඛාව ගාවට ගන්න ඕනේ නැත්නම් වැරදිනවා. මෙහෙම තියලා තමයි 4 ලකුණු කරන්න වෙන්නේ අපිට එතකොට. තියලා මේ 4 ගාවින් තිතක් තියා ගන්න පෑණි. ඊළඟ විහිත් චතුරස්‍රයේ පොඩ්ඩක් මෙහාට කරනවා. මෙහාට කළා ආයමත් 4 ගාවින් තිතක් තියා ගන්න පෑණි. තිතක් තියාගෙන විහිත් චතුරස්‍රයේ අයින් කරලා ඒ රේඛා දෙක යා කරන්න පුළුවන් 32 යා කරලා රේඛාවක් අඳින්න පුළුවන්. එතකොට යනවා xy. එතකොට එනවා xy ලක්ෂයට සමදුරින් යන ලක්ෂයක පතය. මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 4ක පරතරයක් තමයි මේකේ තියෙන්නේ. මේ විදිහට අනික් පැත්තටත් මේක අඳින්න පුළුවන්. ඒ කියන්නේ විහිද චතුරස්‍රයේ අනික් පැත්තටත් තියලා මේ විදිහට තැන් දෙකකින් තිත් තියලා ඒ 32 යා කරලා අනික් පැත්තෙනුත් මේ සරල රේඛාව ඇඳ ගන්න පුළුවන් අපිට. එනම් සරල රේඛාවකට නියත දුරින් ගමන් කරන ලක්ෂයක පතේ වන්නේ දෙපැත්තේ තියෙන සරල රේඛා දෙකක්. දෙවන ප්‍රශ්නෙට අපි යනවා සිසුවෙක් සරල රේඛීය මාර්ගයක මිටක් ගසන ලද විශ්කම්භයේ සෙන්ටිමීටර 20ක් වූ රෝදයක් කරපාගෙන යයි. රෝදයේ කේන්ද්‍රයේ පතේ දළ රූපයක දක්වන්න. මේක බිම නම් මේක රෝදේ නම් රෝදේ කේන්ද්‍රය තියෙන මැද්දෙනේ. ඒතර මෙතන ඉඳන් මෙතනට තියෙන්න ඕනේ සෙන්ටිමීටර 10ක උසක් 10ක පරතරයක්. හැමතිස්සෙම 10ක පරතරයෙන් තමයි රෝදේ කේන්ද්‍රය තියෙන්නේ. ඒතර මෙන්න මේ කේන්ද්‍රයේ එක් එක් අවස්ථාවල් තියෙන තැන් තමයි මේ තියෙන්නේ. මේ තිත් ටික යා කරා නම් එහෙම මේකේ පතේ ලැබෙනවා මේක බිම කියලා හිතන්න. බිමට සමාන්තර රේඛාවක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ විදිහට යනවා රෝද්‍රේ කේන්ද්‍රයේ ගමන් මාර්ගය. සරල රේඛාවක් තමයි ලැබෙන්නේ මේකේ පතේ. තුන්වෙනි ප්‍රශ්නේ ඔරලෝසුවක පෑකට්ටක් හා මිනිත්තු කට්ටක් මෙහෙම තියනවලු. තප්පර කට්ට තියෙන්නේ මේකට හරි මැදින්ලු. තප්පර කඩුවේ පිහිටීම දළ රූප සටහනක දක්වන්න කියලා තියෙනවා. ඒතර එකක් පෑකටුව නම් අනික මිනිත්තු කටුව නම් මේ කෝණයට හරි මැද්දෙන් තමයි තප්පර කටුව පිහිටන්න ඕනේ මැද්දෙන් කිව්වොත්. මෙන්න මේ විදිහට දළ සටහන වලින් අඳින්න කියලා තියෙන දළ සටහන මේ විදිහට අඳලා දක්වන්න පුළුවන්. හතරවෙනි එක ඉඩමක මීටර් 50ක් දිග PQ කාණුවක් තියනවලු. අපි මීටර් 50 අඳින්න බෑනේ. මීටර 10ක් සෙන්ටිමීටර එක අඳිමු. ඒක සෙන්ටිමීටර 5ක් ගත්ත නෑ ඇතිනේ. කාණුවට මීටර 10ක් දුරින්ද PRQ දෙකලවට සමදුරින්ද ජල කරාමයක් සවි කරන්න ඕන කරලා තියනවලු. එතකොට සෙන්ටිමීටරයකින් මීටර 10ක් දක්වන විදිහට මීටර 50ක් අපි සෙන්ටිමීටර 5කින් දක්වලා තියනවා. එතකොට කියලා තියෙනවා මෙන්න මේ කාණුවේ ඉඳලා සෙන්ටිමීටර 10ක් දුරින් තමයි ජල කරාමයේ හයි කරන්න ඕනේ. එතන අපි කරන්නේ විහිත් චතුරස්‍රයේ මෙහෙම තියෙනවා. හරිනම් මෙහෙම තියන්න ඕනේ. මෙහෙම තිබ්බට මෙතන පොඩ්ඩක් මෙහානේ බිඳුව තියෙන්නේ. ඊට පස්සේ හරියටම ගන්න ඕනේ ඉඳන් මෙහෙම තියා ගන්නවා. මෙහෙම තිබ්බොත් ඔයාලගේ විහිත් චතුරස්‍රයේ මෙහෙම බිඳුවට තියන්න ඕනේ. තියලා මීටර 10ක් සෙන්ටිමීටරකින් තමයි දක්වන්නේ. එහෙනම් සෙන්ටිමීටර එක ගාව මෙතන තිතක් තියා ගන්න ඕනේ අපි. එහෙම තිතක් තියලා ආයමත් මේ පැත්තට කරලා ආයමත් මෙතෙන් තිතක් තියා ගන්නවා. ත්‍රේ 32 යා කරලා රේඛාවක් ගන්න පුළුවන්. එතකොට මීටර 10ක් දුරින් එන්නේ. සෙන්ටිමීටරයක් ගන්න ඇයි අපි මේක දක්වන්නේ මීටර 10ක් සෙන්ටිමීටරයකින්. එතකොට මේ පැත්තරත් මේ විදිහට තියලා තැන් දෙකකින් තියලා 32ක් තියලා යා කරනවා. එතකොට මීටර 10 දුර එනවා. මෙන්න එතකොට මේ රේඛාවට 10ක් මීටර දුරින් තමයි මේ රේඛා දෙක පීරලා තියෙන්නේ. ඒ කියන්නේ කාණුවට 10ක් මීටර දුරින්. එතකොට ඊළඟට කියනවා මේ PQ ලක්ෂය කියන්නේ කාණුවේ කෙරවල දෙකට සමදුරින් පිහිටි ලක්ෂයකුත් වෙනවල් මේ ටප් එක දාන ලක්ෂය. ඉතින් අපි මොකද කරන්නේ? සමදුරින් පිහිටන ලක්ෂය මොකද්ද? මේකේ මැද්දේ යන ලම්බ සමච්ඡේදකය. ඉතින් මේක ගහ ගන්නවා. දළ සටහනන්නේ අඳින්න කියලා තියෙන්නේ. දළ සටහනකින් දැක්කොත් මෙන්න මේක තමයි. එතකොට මේ දෙකට මැද්දේ යන රේඛාව මීටර 10ක් තුනින් මේ රේඛා දෙක යනවා. එතකොට රේඛා දෙකම කැපෙන තැන දාන්න පුළුවන්. එක්කෝ මේ පැත්තෙන් දාන්න පුළුවන් නැත්නම් මේ පැත්තෙන් දාන්න පුළුවන් කරාමේ.
ඊළඟට මෙන්න මේවායි කේක් කෑලක් තියෙනවලු පස්සෙනේ එකේ වගේ ඒ කෑක් කාල සමාන කොටස් දෙකකට බෙදන්න ඕනලු. එතකොට මෙන්න මේ කෝණේ මැනලා කෝණින් භාගයක් ගන්න පුළුවන්. නැත්නම් කෝණේ හරියටම දෙකට බෙදෙන විදිහට කපන්න පුළුවන් දල සටහනකින් අඳින්න ඕනේ මේ විදිහට අඳින්න. 6 වෙනි ප්‍රශ්නේ. ඍජු කෝණාශාකාර ඉඩමක් තියෙනවලු ඉඩම ඇඳගමු. මීටර් තියන්නේ අපි එකකින් මීටර් 5ක් දක්වන විදිහට ඇඳගමු. හරි. එකකින් මීටර් 5ක්. එතකොට මේ පැත්තට 6යි මේ පැත්තට 4යි නඳින්න ඕනි. මෙන්න මේ විදිහට කොටුව ඇඳ ගන්නවා. මේ පැත්තට 6යි අනිත් පැත්තට 4යි. මොන දාල සටහන ඇඳා. දැන් කියනවා PQ මායිමට මීටර් 8ක් මෙහායි. ගහක් හිටවන්න ඕනලු. හැබැයි PS මායිමට කියන්නේ මේකේ ඉඳන් මීටර් 5ක් දුරින්. මෙන්න PQ මායිම. අපි සෙන්ටිමීටරයකින් මීටර් 5ක් දැක්වේ. ඒ කියන්නේ මිලිමීටර දෙකකින් කුඩා ඉරි කෑලි දෙකකින් තමයි එකක් දක්වන්නේ. එතකොට මෙතෙන්ට යදින් 5යි. මෙතෙන්ට යදින් 6යි. මෙතෙන්ට යදින් 7යි. මෙතෙන්ට යදින් 8යි. එතකොට 8ක් දක්වන්න ඕනේ මේ විදිහට තියලා. මෙතෙන්ට 5යිනේ. කුඩා ඉරි කෑලි දෙකකින් 6යි. 7යි 8යි. එතකොට මේ මෙතනින් දක්වනවා. මේ විදිහට තවත් තැනක තිතක් තියාගෙන 32 යා කරනවා. තිත් දෙක යා කරාම එනවා PQ ඉඳලා 8ක් මීටර් දුරින් තියෙන ලක්ෂයක පතය. ඊළඟට මෙන්න PS ඉඳලා මීටර් 5ක් දුරයි. ඒ කියන්නේ මෙහෙම මීටර් 5ක් දක්වන්නේ සෙන්ටිමීටර් 1කින් සෙන්ටිමීටර් 1කින් තිත තියා ගන්නවා. මේ විදිහට තැන් දෙකකින් තියාගෙන 32 යා කරාම එනවා PS ඉඳන් මීටර් 5ක් දුරින් ලක්ෂයක පතය. එතකොට රේඛා දෙක කැපුණාම එන්නේ මෙන්න මේ විදිහටනේ. එතකොට මෙතන තමයි ගහ එන්නේ. ගහයිට වණ්ඩුවට මෙතන රේඛා දෙකම කැපෙන තැන. එක T කියලා දාන්න කියනවනම් මෙතනින් T අකුර දානවා.